රත්ගම දොඩන්දුව පොල්ගස් දුව සේනාසනයේ වැඩ විසූ ඕලන්ද ජාතික හිමිනමක් පසුකීදා අපවත් වුණා. මෙම හිමියන්ගේ මරණය සැක කටයුතු බැවින් හිමියන්ගේ දේහය පිළිබඳ පශ්චාත් වර්ණ පරීක්ෂණය ඊයේ ගාල්ල කරාපිටිය රෝහලේ දීපවැත් වූ අතර එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසැහැඳි මහත්මිය ඒ පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට දින දෙකකට පමණ පෙර රත්ගම ප්‍රදේශයේ පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ සිටි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් අතුරුදහන්ව තිබුණා. ඉන්පසුව එම ස්වාමීන් වහන්සේගේ මృత ශරීරය සොයාගනු ලැබුවා. දින දෙකකට පමණ පෙර 59 හැවිරිදි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් විමර්ශන රත්ගම පොලිසිය ආරම්භ කළා. මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලැබුවා. ඒ වගේම ඊයේ දිනේදී කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකාරණ වෛද්‍ය නිලධාරි වරිය විසින් මෙම මృత ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණයේ අනුව තවදුරටත් මృత ශරීරයෙන් ලබාගත් කොටස් රසායනාගාර වෙත යොමු කර ඒ සම්බන්ධව දත්ත වාර්තා ලබා ගැනීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ. මේ අතර ඊයේ රාත්‍රී 11ට පමණ උන්වහන්සේගේ දේහ පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම වූ අතර මේ වන විට මහජන ගෞරවය සඳහා පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ දේහ තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කටුදම්පේ කිරිමැටියේ සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.